පාර්ලිමේන්තුව විචරම් මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පළවෙනි ප්‍රශ්න තමයි අපේ නිලධාරීන්ට ඡන්ද විමසීම තියන්න වෙන්නේ විචරවෙන් දිනේ ඉඳලා දින 52කට පස්සේ 66කට කලින්. 66ට යනකන් යන්න බෑ වෙසක් උත්සවයේ එන නිසා අන්තිම දවසේ. එතකොට තියන්න පුළුවන් දවස් අන්තිම කාලට ගත්තත් අප්‍රේල් මාසේ එක ළඟ එන නිවාඩු නිසා අපේ නිලධාරීන්ට වැඩ කර ගැනීමට එන ගැටලුව වෙනවා. අපි ඒක කලමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන අපට වැඩිපුර දින ගාණක් ලැබෙයි කියලා. අනිත් පැත්තෙන් බැලුවනම් අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න යපු අයදුම් පත්‍ර සංඛ්‍යාව 150කට වඩා වැඩි. ඒව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු තියෙනවා. ඊට අමතරව පවත්නා දේශපාලන පක්ෂ ඒගොල්ලගේ සලකුණු වෙනස් කිරීම, නම් වෙනස් කිරීම් වගේ කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලුත් තියෙනවා. ඒ ඔක්කොම ගැන මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් ඉන්නවා. එක්සත් ජාති පක්ෂය ලාංඡන වෙනස් කරන්න අහලා නැහැ. ලාංඡන වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නේ පැනනගින්නේ ලබන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසරුවට පස්සේ එදිනේ ඉඳලා සතියක් ඇතුළත විතරයි ලකුණු වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සලකාවන්නේ නැහැ. වැඩි හරි ගාන බලන්න මට අද බැරි වුණා. ජනාධිපතිවරණය වගේ චන්ද්‍රපත්තිකාවේ ලොකු වෙනස්කම් වෙයිද? සමහර වෙලාවට මේ අපමුදලක්වත් නැහැනේ පිළිගත් දේශපාලන පක්ෂවලට. දැනට 70ක් තියෙනවා. එකෙන් 30ක් තරම් කරත් අපට ලොකු කරදරයක් වෙනවා. ස්වාධීන කණ්ඩායමක අපමුදල් රුපියල් 2000යි. ඒ කියන්නේ කොළඹ වගේ පරිම සංඛ්‍යාවක් ඉන්න තැනකට වුණත් 22යි. රුපියල් 44,000ක් විතර යපපදින්න. ඉතින් ඔය තත්ත්වයටදී විශාල සංඛ්‍යාවක් ආවොත් අපි කොහොම හරි කරන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාවේ තේමාව කොහොම හරි කරන්න තියෙන දේ කරමු. වෙන වචනයක් නැහැ. කරන්න ඕන නම් ඒක මොනවා කරත් කරන්න ඕනේ. අපි කරන්න බැඳිලා ඉන්නවා ජනතාව වෙනුවෙන්. සහ අදවත ලකුණු සම්බන්ධ විචාර මත අදවත කියන ලකුණ අපි ලයිස්තුවේ නැහනේ. අපි හෘදේ වස්තුව දැම්මත් අපි දාන්නේ අර හෘදේ වස්තුව කියන එක සැබෑ හෘදේ වස්තුව. මිසක් හාරත ලකුණ දෙමීමට බලාපොරොත්තුවක් නැහැ. ඒක හොඳ ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා පලස්සවා ඡන්ද විමසීම අතුරුදන් වෙච්ච එක හුරු වරන් ගිහිපු එක ආයි ඉක්මනට හම්බ වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොටවත් පලස්සවා ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙයි කියලා.